අද මම කතා කරන්න යන්නේ කාලේ හැටියට බොහොම වටිනා වැදගත් මාතෘකාවක්. ඒක තමයි විද්‍යාත්මකව කොහොමද නිවසක විදුලි බිල අවම මට්ටමේ පවත්වාගෙන යන්නේ කියන කාරණාව. ඒ සාමාන්‍යයෙන් අපි කතා කරන සාමාන්‍ය උපදෙස් ටිකට වඩා ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා අද මම කියලා දෙනවා මේ කාරණාව ප්‍රායෝගිකව ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන් විදියට. මෙන්න මේ ડોකියුමන්ට් එක දිහා හොඳට බලන්න. මේ තියෙන්නේ මගේ නිවසේ විදුලි පාරිභෝජනය මාසික වශයෙන්. මම මේ ડોකියුමන්ට් එක ගත්තෙම ඔයගලන්ට මේක පෙන්වන්න ඕනේ නිසා. ඔයගලන්ට පේනවාද පළවෙනි මාස 4 ඇතුලේ මගේ විදුලි පාරිභෝජනය 123යි තාම අඩු ප්‍රමාණයකයි මන් තියාගෙන හිටියේ. ඉන්පස්සේ දිගින් දිගටම ඔයගලන්ට පේනවා මගේ විදුලි පාරිභෝජනය සාමාන්‍යයෙන් ඒකක 90කට වඩා අඩුවෙන් තමයි මන් තියාගෙන හිටියේ. එතකොට කෙනෙක්ට අහන්න පුළුවන් මොකක්ද මේකේ තියෙන සුවිශේෂී කාරණාව කියලා. ඒක මෙහෙම දෙයක්. දැන් මේ යුනිට් 90කට වඩා මම නිතරම මේක පාත්වගෙන ඉන්නේ. ගොඩාක් වෙලාවට මේ උත්සව වගේ මේ විශේෂ දෙයක් වැටුනේ නැත්තම් සාමාන්‍යයෙන් මගේ නිවසේ සමස්ත ධාරිතාවේ විදුලි උපකරණවල වොට් 7000කට වඩා වැඩි උර තීරකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැයක් මේවා එකවර ක්‍රියාත්මක කරොත් යුනිට් 7ක් එහෙම්මම පිච්චෙනවා පැයක් ඇතුළත. එහෙම තියාගෙන තමයි ඒ ධාරිතාවේ තියාගෙන තමයි මම මෙලෙස අඩුවෙන් සාමාන්‍යයෙන් යුනිට් 90කට වඩා අඩුවෙන් විදුලි බිල තබාගෙන ඉන්නේ. එහෙම මම කරන්නේ ප්‍රධාන කාරණා 4ක් භාවිතා කරලා. ඉතින් මොනවද ඒ කාරණා හතර මේ වීඩියෝ එක ඇතුලේ මම ඔයගලන්ට ඉතාම පැහැදිලිව කියලා දෙනවා. මම පොරොන්දු වෙනවා ඒ වගේම මේවා ප්‍රායෝගික දේවල් කරන්න පුළුවන් දේවල් මේවා කිරීම මගින් ඔයගලන්ගේ බිල් රුපියල් දහස් ගණනින් ඔයගලන්ට ඉතුරු කරගන්න පුළුවන් කියලා. මොකද පෞද්ගලිකව මම මේ ලෙස කරන නිසා මම කියලා දෙනවා මේ ස්වාභාවිකව කොහොමද මේ පරිසරයේ තත්ත්ව අපි කළමනාකරණය කරන්නේ නිවසක් ඇතුළත සාමාන්‍ය ස්වභාවික වායු දාරාමනේ ෆෑන් වෙනුවට සාමාන්‍ය එයා කරන්ට් ගන්න විදියට. ඒ වගේම උෂ්ණත්වය මේ එළියට වඩා සෙල්සියස් 3-4ක් අපිට පල්ලෙහාට අඩුවෙන් නිවස ඇතුලේ තියාගන්න විදි. විවිධ සාමාන්‍යයෙන් අපි අහලා නැති විවිධ ක්‍රමවේද කොහොමද කාර්යක්ෂමව මේ විද්‍යුත් උපකරණ භාවිතා කරන්න. අපි අහලා නැති ඒ වගේම අපි බොහෝ දෙනෙක් නොදන්නා විදිහට මේ විදුලිය නාස්ති වෙන ක්‍රම තියෙනවා. අපි කියනවා parasitic loss, vampire losses කියලා. ඒවා කොහොමද කරන්නේ? ඒ වගේම මේ විදුලිය කළමනාකරණය කිරීමට කොහොමද මාසයක් ඇතුළතදී අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ? මේ සියලු දේ මේ වීඩියෝ එක ඇතුලේ මම පැහැදිලි කරලා දෙනවා. ඉතින් මම නිතරම හිතන දෙයක් තමයි ගණිතයේ විද්‍යාව දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ පැතිර යාම අතිශය වැදගත් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න. අද අපි උත්සාහ කරන්නේ කොහොමද විදුලි බිල ටිකක් අඩු කරගන්නේ මේ විද්‍යාත්මක සංකල්ප භාවිතා කරලා කියලා. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් ඒ වගේම හිටපු විද්‍යාඥවරයෙක්. ඉතින් මගේ මේ විද්‍යාත්මක දැනුම මේ සඳහා භාවිතා කරලා ප්‍රායෝගිකව මම කරන දේවල් අද මේ වීඩියෝ එකේ එකට කැටි කරලා ඔයගලන්ට අරගෙන එනවා. ඉතින් ඔයගලන්ගේ අදහසුත් කියන්න. ඒක හරිය වැදගත්. ඒවා මම ඉතාම ආසාවෙන් රස විඳින නිසා. දැන් මේ කතාව අපි ඉතාම සරල තැනකින් පටන් ගමු. මේ රූපේ දිහා හොඳට බලන්න. මේ තමයි මේ ලංකාවේ විදුලි බිලට වැඩිපුරම දායකත්වයේ දක්වන මේ උපකරණ විද්‍යුත් උපකරණ පිළිබඳ මේ දළ සටහන. එන්න මේක දත්ත ඇසුරෙන් තමයි ගොඩනගලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා බොහෝමයක් නිවෙස්වල 150කට ආසන්න ප්‍රමාණයකට මේ විදුලි බිල සඳහා හේතු වෙන උපකරණය තමයි ශීතකරණය. ඊළඟට තියෙනවා ලයිටින් එහෙම නැත්නම් ආලෝකකරණය, ටීවී එක, රයිස් කුකර් එක සහ අවසාන වශයෙන් අපි කියනවා මේ ෆෑන්ස්. ඉතින් මෙන්න මේ කාරණා හතර අතිශය වැදගත් අපි හොඳටම කලකනාකරණය කිරීම සඳහා. ඉතින් අපි දන්න දෙයක් තමයි මූලික කාරණාවක් අපි මුදල් ගෙවන්නේ විද්‍යුත් ඒකකයන් සඳහා. ඉතින් ඒකකයක් කියලා කියන්නේ අපි දන්නවා කිලෝවොට් අවර් එකක් කියන එක. කිලෝවොට් අවර් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ජූල් 1000ක ක්ෂමතාවයකින් තියෙන උපකරණයක් පැයක් භාවිතා කරොත් අපිට එක යුනිට් එකක් ගෙවන්න වෙනවා. ඉතින් මේ තියෙන්නේ සාමාන්‍ය ලංකාවේ මේ කලින් තිබුණු මේ සිස්ටම් එක අපිට මේ charges හැදිච්ච හැටි. දැන් මේ තියෙන්නේ අලුත් සිස්ටම් එක. ඉතින් ඔයගොල්ලන්ට බලන්න කිහිප ගුණයකින් ගෙවන්න තියෙන ඒකක සඳහා ගෙවන්න තියෙන මුදල වැඩි වෙලා තියෙනවා සමහර මේ තත්ත්වයන් යටතේ ගත්තාම. ඉතින් අපි දකින දෙයක් තමයි මූලික වශයෙන් මේක කොටස් විදියට කඩලා තමයි අපිට ගෙවන්න වෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩාක් බොහෝමයක්ම නිවස්වල මේ වෙන කාරණාවක් තමයි අපි උත්සාහ කරනවා ඒකක 60කට එහෙම නැත්නම් ඒකක 90කට වඩා අඩුවෙන් තියාගන්න. ඉතින් ඊට වඩා වැඩි වෙන්න ගත්තොත් ඔයගලන්ට පේනවා අධික ලෙස විදුලි බිල වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ඉතින් කෙනෙක්ට සාමාන්‍ය මේ දැන් තියෙන ආර්ථික තත්ත්වය අනුව දරන්න විදියක් නැහැ. ඒක නිසා අපේ මූලිකම අවශ්‍යතාවය තමයි මේ ඒකක 60ට හෝ එකක 90ට වඩා අපේ විදුලි බිල විදුලි පරිභෝජන ප්‍රමාණය අඩුවෙන් තබා ගැනීම. ඉතින් සාමාන්‍ය නිවසක ඉතින් ගොඩාක් වෙලා අපි දන්න දෙයක් තමයි එකක 90 ෆයිනෝ. ඒක 90 පැන්නයින් පස්සේ මොකද ලොකු විදුලි බිලක් එනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ එහෙනම් අද මේ අපි විශේෂයෙන්ම මේ කතා බහ තියාගන්නේ අපි ඒකක 90ට වඩා අඩුවේ. සාමාන්‍ය නිවසක මධ්‍යම පාන්තික නිවසක අපි කොහොමද ඒකක 90ට වඩා අඩුවෙන් අපේ විදුලි එක ගන්න තියාගන්නේ කියන ඒ අරමුණ ඇතුවයි. හරි දැන් මුල්ම උපක්‍රමය කියලා දෙන්නම්. ඒක තමයි අපිට පුළුවන් නිවෙස් වල මේ ස්වභාවික සංසිද්ධි භාවිතා කරලා විදුලිය අවශ්‍ය කරන දේවල් ස්වභාවික වශයෙන් සිද්ධ කරගන්න. ඉතින් ඒ කියන්නේ නිවස සකස් කරන ආකාරය, ඩිසයින් කරන ආකාරය, තියාගන්න ආකාරය අනුව විදුලිය භාවිතා කිරීම අවම කරගන්න පුළුවන්. අපිට පුළුවන් ස්වභාවික සංසිද්ධි භාවිතා කරගෙන ෆෑන් එකක් දැම්මා වගේ හැමතිස්සෙම නිවස ඇතුලේ සුළංධාරා එන විදියට පවත්ව ගන්න. ඒ කියන්නේ මේ වගේ උෂ්ණත්වයේ අඩු ප්‍රමාණයක තියාගන්න. එළියට වඩා උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් 3ක් 4ක් සමානවට 5ක් දක්වා අඩුවෙන් තියාගන්න හැකියාව තියෙන තේ වගේ ක්‍රමවේද තියෙනවා. අපි බලමු එකින් එක මොනවද අපිට මේ ගන්න පුළුවන් ක්‍රමවේද. විශේෂම ආලෝකකරණේ, සිසිල්කරණේ වගේම විශේෂයෙන්ම සුළඟ, ඒ කියන්නේ වායුව හොඳට මේ සංසරණය කිරීම සඳහා. දැන් මේ සමහර දේවල් හරීම සරලයි. අපි කියන්නේ මේ සාමාන්‍ය දැනුම වගේ. දැන් උදාහරණයක් විදියට ගෙදරක අපි වැඩිපුර නැගෙනහිර සහ බටහිර දිශාවට මේ ජනේල් තිබ්බොත් මොකද වෙන්නේ? ලොකු ආලෝක තත්ත්වයක් සහ තාපය නිවස ඇතුළට එන ස්වරූපයක් තියෙනවා. එහෙම නේද? ඉතින් ඒ වෙනුවට ඒක නිසා මොකද්ද කරන්න ඕනේ? ඒ දිශාවට තියෙන ජනේල් ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ගොඩක් වෙලාවට හිස් බිත්ති තියන්න උත්සාහ කරන්න ඕනේ. මේ අවශ්‍ය කරන ආලෝකය ලබා ගන්න අපිට පුළුවන් සාමාන්‍ය නැගෙනහිර සහ උතුරු දිශාවට මේ ජනේල් තියන්න. එතකොට හොඳ ආලෝකයක් එන අතරේ මේ නිවසට කෙලින්ම ඇතුළට එන තාප ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් වැඩිපුර තාපය ඇතුළට එන්නේ නැතිකොට අපිට මේ ෆෑන් සඳහා, ඒ කියන්නේ නිවස සීතල කිරීම සඳහා අපිට යොදන්න වෙන විද්‍යුත්යේ ප්‍රමාණය ඊටම අඩු වෙනවා. ඊටාම මේ සරල දේවල්. දැන් මේ වගේ ෆෑන් එකකින් අපිට අවශ්‍ය වෙන්නේ වායුව හොඳින් සංසරණය කිරීමනේ. එතකොට මේ අපට තියෙන පරිසරය බොහොම සුවදායක වෙනවා. ඉතින් පොඩ්ඩක් මොලේ කල්පනා කරා නම් භෞතික විද්‍යාත්මකව හිතුවා නම් මේක සාමාන්‍ය විදිහට ගන්න පුළුවන්. අපි දන්නවා රත්තු වාතය ඉහළට නගින්න ඕනේ. එතකොට අපිට පුළුවන් නම් මේ පල්ලෙහා තියෙන රත් වූ වාතය ඉහළට ගන්න පල්ලෙහායෙන් යම්කිසි වායුව ඇතුල් වීම සඳහා විවරයක් තියලා මේ රත් වූ වාතයට ගමන් කිරීම සඳහා ක්‍රමවේදයක් හදලා ඒක ඉහළ ප්‍රදේශයකින් කවුළුවක් විදියට ඉදිරිපත් කරා නම් එකක් නෙමෙයි කීපයක් අපි මේ වගේ ඉදිරිපත් කරා නම් මොකද වෙන්නේ? සෑම විටම මේ පල්ලෙහා ඉඳලා උඩට ගලන වායු ප්‍රවාහයක් අපිට දැක ගන්න පුළුවන්. මේ සංකල්පයට කියනවා ක්‍රොස් වෙන්ටිලේෂන් කියලා. බහුල වශයෙන් මේ භාවිතා කරන ක්‍රමවේදය. ඉතින් මේ වගේ දෙයක් පාවිච්චි කරලා කිසිම මේ විදුලි බිලක් යන්නේ නැතුව සාමාන්‍යයෙන් හොඳ ෆෑන් එකක් දැම්මා වගේ හොඳ මේ වායු ප්‍රවාහයක් අපේ මේ නිවස තුල තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවල් වරුව වගේ වෙනකොට මෙහි ප්‍රවාහය ගොඩාක් වැඩි වෙනවා. ඉතින් මේ කාමරවල ක්‍රොස් වෙන්ටිලේෂන් වලට අපි ඉඩ හදලා දීලා තියෙන ඉඳ. ඒ කියන්නේ පල්ලෙහා විවරයක් තුලින් එළියට එන්න අපි අවස්ථාවක් දීලා තියෙන නිසා ඉහළ ප්‍රදේශයකින් එළියට යෑම සඳහා උණුසුම් වාතයට සෑම විටම නිවස ඇතුලේ ඉතාම මේ සාමාන්‍ය සුළඟක් නිතරම අපිට බලා ගන්න පුළුවන්. මේ තිර රෙද්ද ඔයගලන්ට පේනවා ටික ටික ඈත් වෙනවා. මේක අර මේ ඉතාම සියුම් ප්‍රවාහයක්. බොහොම මේ සියුම් ප්‍රවාහයක් නිතරම මේ නිවස ඇතුලේ අපිට මේන්ටේන් කරන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් දවල් වෙනකොට මීට වඩා තීව්‍ර විදියට අත්විඳින්න පුළුවන්. දැන් ඒ වගේම තව පොඩ්ඩක් හිතන්න. දැන් උදාහරණයක් විදියට කෙනෙක්ගේ නිදන කාමරයේ සීතලව තියාගන්න ඕන නම්, සිසිල්ව තියාගන්න ඕන නම් එයා මොකද කරන්න ඕන? පැහැදිලිවම මේ සාමාන්‍ය බුද්ධිය සහ මේ විද්‍යාත්මක දැනුම කල්පනා කරාම අපිට පුළුවන් මේ ඩිසයින් කරනකොටම ඒ වගේ කාමරයකට කෙලින්ම හිරු එළිය නොවැටෙන පරිදි, ඒ කියන්නේ නැගෙනහිර සහ බටහිර දිශාවලින් ඒ කාමරය එකවර මේ ආලෝකයෙන් මේ රත් වීමෙන් වැළකෙන විදියට හදන්න. උදාහරණයක් මේ වගේ ඩිසයින් බාධකයක් හෝ එහෙම නැත්නම් මේ විදිහට මේ ගස් වලින් බාධකයක් හෝ එදන්න පුළුවන්. එතකොට රත් වෙනවා නම් රත් වෙන්නේ මධ්‍යහන වරුවට විතරයි. ඊළඟ සෑහෙන මේ දවසේ සෑහෙන වෙලාවක් තුල එකවර මේක රත් වීමෙන් වළකිනවා. ඉතින් මේක නිසා මොකද වෙන්නේ? කාමරය බොහොම සිසිල්ව තියෙනවා. ඊටාම සුව පහසුයි. ඒ වගේම ඒ සිසිල් කිරීමට සහ වායුව සංසරණය කිරීම සඳහා අවශ්‍ය වන විද්‍යුත් ප්‍රමාණය බොහොම අඩු වෙනවා. ඉතින් මේවා ඊටාම මූලික සංකල්ප. ඒ වගේම නිවසක වැඩිපුර පෘෂ්ඨයන් අපිට සුදු පාටින් භාවිතා කරන්න පුළුවන්. මේක ඉතින් ඇත්තටම තමුගේ කැමැත්ත මත වෙන්න ඕන දෙයක්. නමුත් විද්‍යාත්මක වශයෙන් ගත්තාම වැඩිපුර ආලෝකයේ පරාවර්තනය වීම නිසා අපිට ආලෝකකරණය සඳහා අවශ්‍ය වෙන විද්‍යුතිය අඩු වෙනවා. ඒ විතරක් නෙමේ තාපය හොඳින් අවශෝෂණය කිරීමක් වෙන්නේ නැති නිසා සාමාන්‍ය සුදු පාට පෘෂ්ඨ තාපය අවශෝෂණය කිරීම අඩුයි. ඒක නිසා මොකද වෙන්නේ නිවසේ යම්කිසි සිසිල් බවක් ඒ වගේම රත් වීමේ ස්වභාවය අඩුයි. ඉතින් ඒ වගේම අපිට පුළුවන් නම් යම්කිසි ඩිසයින් ෆීචර්ස් විදිහට මේ ඉහළින් ලැබෙන ආලෝකයේ මුළු මේ නිවස පුරාම අපිට මේ යවා ගන්න පුළුවන්. ඒ තුලිනුත් ඇත්තටම බොහොම පැහැදිලිව නිවසේ ආලෝකකරණය සඳහා අවශ්‍ය වෙන විද්‍යුතිය අඩු කරන ගමන්ම නිවසට හොඳ දීප්තිමත් ආලෝකමත් ස්වරූපයක් ලැබෙනවා. ඒ සාමාන්‍ය මූඩ් එකටත් හොඳයි. ඉතින් මේ වගේ කාරණා භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉතාම මූලික භෞතික විද්‍යාත්මක සංකල්පයන් අපිට පොඩ්ඩක් මොලේ කල්පනා කරලා භාවිතා කරන්න පුළුවන් නම් ප්‍රායෝගික විදියට මොකද වෙන්නේ නිවසක සිසිලනය සඳහා ආලෝකකරණය සඳහා ඒකම වගේ වගේම වායු සංසරණය කිරීම සඳහා අවශ්‍ය වෙන විද්‍යුතිය අඩු කරන්න පුළුවන්. ඒ වගේම අඩු උෂ්ණත්වයක් තියෙනකොට සාමාන්‍යයෙන් ශීතකරණයක උනත් කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඉතින් සාමාන්‍ය උදාහරණයක් විදියට මේ මධ්‍යහන වගේ කාලයක් වෙනකොට පරිසරයේ උෂ්ණත්වය 32ක් විතර වෙනකොට මගේ නිවසේ නිවස ඇතුලේ උෂ්ණත්වය ඊට වඩා සෙල්සියස් 2ක් එහෙම නැත්නම් 3ක් අඩු ප්‍රමාණයකින් තියෙනවා. ඒ වගේම නිදන කාමරයේ විශේෂයෙන්ම ඒ ගැන සලකලා කටයුතු කරපු නිසා සාමාන්‍ය සෙල්සියස් 4ක් 5ක අඩු උෂ්ණත්වයක් පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ ආලෝක තත්ත්වයක් පවත්වා ගන්න ආතර. ඉතින් මේක මම විතරක් කරන්න ඕනේ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ විශේෂ දෙයක් නෙමෙයි මේ මූලික භෞතික විද්‍යාත්මක සංකල්ප භාවිතා කිරීමෙන් මේ ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම දෙවණියට හරිය වැදගත් දෙයක් තියෙනවා. දැන් අපි මොනවා කරත් අපිට උපකරණ භාවිතා කරන්න වෙනවා විද්‍යුත් උපකරණ. ඒවා භාවිතා කිරීමේදී වඩාම කාර්යක්ෂම විදියට අපිට ඒවා භාවිතා කරන්න පුළුවන්. එකම දේ කරගන්න අපිට අඩු ශක්තියකින් ඒවා භාවිතා කරන්න පුළුවන් නම් ඒ වඩා කාර්යක්ෂමයි. ඉතින් අපි ප්‍රධාන උපකරණ කීපයක් සඳහා මේ ක්‍රමවේද සලකලා බලමු. දැන් මේ ෆ්‍රිජ් එකක කතාව ටිකක් හොඳින් තේරුම් ගන්න උත්සාහ කරමු. මොකද සාමාන්‍ය නිවසක වැඩිපුරම අපිට විදුලිය සඳහා ගෙවන්න වෙන්නේ ෆ්‍රිජ් එකක ක්‍රියාකාරීත්වය සඳහා. මේක හොඳට තේරුම් ගත්තොත් ඒ විදුලිය සඳහා අපිට ගෙවන්න වෙන මුදල අඩු කරගන්න පුළුවන්. මේ බලන්න ෆ්‍රිජ් එකක ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ රෙෆ්‍රිජරන්ට් එකේ නැත්නම් ශීතකාරක ද්‍රව්‍යයක ක්‍රියාකාරීත්වය මත. මෙහි තියෙන්නේ ලික්විඩ් එකක් එහෙම නැත්නම් ද්‍රවයක් වායුවක් බවට පත්වීමේ ක්‍රියාවලිය. හරි අපි කියනවා phase change එකක්. ඒ කියන්නේ ගති විපර්යාසයක් සිදු වෙනවා කියන එක. දැන් මාන සරල දෙයක් සාමාන්‍ය අපි ඔය LP ගෑස් සිලින්ඩර් එක අපි වේගයක් ලොකු වේගයකින් එක පාවිච්චි කරොත් ඒ සිලින්ඩරේ සීතල වෙනව නේද? අන්න ඒ වගේ මේ රිෆ්‍රිජරන්ට් එක ශීතකරණයක් ඇතුලේ තියෙන ලික්විඩ් එකක ඉඳලා ගෑස් එකක් බවට පත් වෙනකොට ඒක සීතල වෙනවා. අන්න ඒ සීතල තමයි පාවිච්චි කරන්නේ මේක ඇතුලේ තියෙන දේවල් සීතල කිරීම සඳහා. නමුත් මේ ගෑස් එක නැවත ලික්විඩ් එකක් බවට ගන්න ඕනේ මේකේ ක්‍රියාකාරීත්වය දිගින් දිගටම සිද්ධ කරන්න. අන්න ඒ සඳහා මේ ශීතකරණවල කම්ප්‍රෙසර් එකක් භාවිතා කරන්න වෙනවා. ඒතර අහලා තියෙනවනේ වචනේ කම්ප්‍රෙසර්. ඒතර මේ කම්ප්‍රෙසර් එකෙන් මොකද කරන්නේ? අර ගෑස් එක සම්පීඩනයටපත් කරලා ඒක ලික්විඩ් එකක් බවට පත් කිද. ඕක තමයි මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. දැන් මේ කම්ප්‍රෙසර්ස් ප්‍රධාන වර්ග දෙකකට අපිට ගොනු කරන්න පුළුවන්. ඒක අතිශය වැදගත්. මේ මගේ ජීවිතේ මම වැදගත්ම තීරණයක් ගත්තනම් මේ ශීතකරණයක් තෝරා ගැනීම එහෙම නැත්නම් විදුලි බිල සම්බන්ධයෙන් මේක. ඒක ඕගොල්ලන්ටත් තීරුම් ගන්න පුළුවන් මේක හරියට මේක තීරුම් ගත්තා. මේ බලන්න. මේ කම්ප්‍රෙෂර්ස් වර්ග දෙකයි. සාම්ප්‍රදායික කම්ප්‍රෙෂර්ස් සහ ඉන්වර්ටර් ටයිප් කම්ප්‍රෙෂර්ස්. සාම්ප්‍රදායික කම්ප්‍රෙෂර් එක වෙන්නේ මෙන්න මේකයි. කම්ප්‍රෙෂර් එකක් දැන් වැඩ කරන්න ගන්නවා. දැන් හිතන්න අපිට උෂ්ණත්වය මේ ශීතකරණය ඇතුළේ යම් කිසි අගයක අපිට තියාගන්න ඕනේ. එතකොට හිතන්න උෂ්ණත්වය වැඩි වෙනකොට ශීතකරණයේ ඇතුලේ සාම්ප්‍රදායික ශීතකරණයක මොකද වෙන්නේ? කම්ප්‍රෙසර් එකේ ක්‍රියාකාරීත්වය වෙන්න පටන් අරගෙන උෂ්ණත්වය අඩු කරලා දානවා. ඊට පස්සේ යම් කිසි අගයකට ආවයන් පස්සේ ඊට පස්සේ සීතල වෙලා තියෙන්නේ. එහෙනම් ඒ වෙලාවේ කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ නැවත ඒක ඕෆ් වෙනවා. ඊට පස්සේ නැවත උෂ්ණත්වය වැඩි වෙනවා. කම්ප්‍රෙසර් එක වැඩ කරනවා. උෂ්ණත්වය පල්ලෙහාට ගෙන මෙන්න මේ ආකාරයේ චක්‍රීය ක්‍රියාවලියක් තමයි වෙන්නේ. මෙතනදී සිද්ධ වෙන කාරණාව තමයි අපිට අවශ්‍ය කරන උෂ්ණත්වයට වඩා ඊටාම ඉහළ විදියට වැඩි සහ අඩු වශයෙන් උෂ්ණත්වයේ වෙනස් වීමක් ශීතකරණය ඇතුලේ සිද්ධ වෙනවා සාම්ප්‍රදායික වර්ගයේ කම්ප්‍රෙෂර්ස් තියෙන ශීතකරණවල. නමුත් ඉන්වර්ටර් ටයිප් එකේ ශීත කරන ඊට වඩා වෙනස්. ඉන්වර්ටර් එකක් කිසිම වෙලාවක නතර වෙන්නේ නැහැ. කම්ප්‍රෙසර් එක දිගටම වැඩ කරගෙන තියෙන්නේ. අපිට යම්කිසි අවශ්‍ය උෂ්ණත්වයක් තියෙනවා නම් ඒ අවශ්‍ය උෂ්ණත්වය ලබා දීම සඳහා කම්ප්‍රෙසර් එක දිගින් දිගටම පවත්වාගෙන යනවා. එතකොට අර උෂ්ණත්වයේ උච්චාවචනය වීම හරි අඩුයි. ඒ කියන්නේ ශීතකරණයේ කාර්යක්ෂමතාවය වැඩි ඉන්වර්ටර් ටයිප් ශීතකරණයක. ඉතින් මේක අතිශය වැදගත්. මොකද හිතන්න නැවත කම්ප්‍රෙසර් එක ඔන් කරන්නයි ඕෆ් කරන්නයි ගියාම මොකද වෙන්නේ? ඒකට ලොකු ශක්තියක් අවශ්‍යයි. ඊට පස්සේ යා කම්ප්‍රෙසර් එක ඔන් කරලා නැවත ඒක ඕෆ් කරනකොට ඒ කම්ප්‍රෙසර් එක ඇතුලේ තියෙන මේ උපකරණ ක්‍රියාත්මක වෙන්න රොටේට් වෙන්න දීලා තියෙන ශක්තිය එහෙමම වැය වෙලා අපතේ යනවා. ඉතින් ඒක නිසා ඉන්වර්ටර් ටයිප් ශීතකරණයක් ගොඩාක් වැදගත් තීරණයක්. කවුරු හරි කෙනෙක් ගන්නවා නම් දීර්ඝකාලීනව විදුලිය ඉතුරු කිරීම සඳහා මම මේක පැහැදිලි කරලා දෙන්න වගුවක් භාවිතින් මේක දීර්ඝකාලීනව කොච්චර ඉම්පැක්ට්ෆුල්ද කියන කාරණාව. දැන් මේක ඉම්පැක්ට් එක මම ඔයගලන්ට හොඳට පැහැදිලි කරලා දෙන්නම්. මේ වගුව දිහා බලන මේ කාරණාව පැහැදිලි වෙයි. මගේ ජීවිතේ මම නැවත කියනවා ගත්ත වැදගත්ම විදුලිය සම්බන්ධයෙන් ගත්ත තීරණයක් මම ගත්තේ මේ කම්පැරිසන් එක කරලා. මේ බලන්න මේ ශීතකරණ වෙළඳ පොලේ ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි සාම්ප්‍රදායික ශීතකරණ, අර හිම බැඳෙන ශීතකරණ. අර ලොකු අයිස් කුට්ටිය හදන්නේ ඉස්සර කාලේ දැනුත් තියෙනවා. අන්න ඒ වගේ ශීතකරණ. දෙවෙනි ආකාරය තමයි අපි කියනවා ඩිෆ්‍රොස්ටිං ටයිප්. ඒ කියන්නේ කන්වෙන්ෂනල් කම්ප්‍රෙසර් එකකින් වැඩ කරන ඒ වුණාට හිම නොබැඳෙන ශීතකරණ තියෙනවා. ඊට පස්සේ ඉන්වර්ටර් ශීතකරණ තියෙනවා. ඉන්වර්ටර් වලත් ඉතින් විවිධ වර්ග තියෙනවා. ස්මාර්ට් ඉන්වර්ටර් තියෙනවා, ඩිජිටල් ඉන්වර්ටර් තියෙනවා. ඒක ලොකු කතාවක්. දැන් හිතන්න එකම ප්‍රමාණයේ ශීතකරණ තුනක් සාමාන්‍යයෙන් හිතන්න ෆ්‍රොස්ටිං ටයිප් එක තියෙනවා, ඩිෆ්‍රොස්ටිං ටයිප් එක තියෙනවා, ඉන්වර්ටර් ටයිප් එක තියෙනවා කියලා හිතන්නකෝ. සාමාන්‍යයෙන් මේකෙන් අඩුම මිලකට අපිට ගන්න පුළුවන් ලීටර් 241 වගේ ප්‍රමාණය ගැන හිතන්නකෝ. රුපියල් ලක්ෂයකට විතර දැන් වෙළඳ පොලේ ගන්න පුළුවන්. ඩිෆ්‍රොස්ටිං ටයිප් එකක් සාමාන්‍යයෙන් 1.20කට වගේ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 1.50ක් වගේ වෙනකොට හැම බ්‍රෑන්ඩ් එකම නෙමේ 1.50ක් වගේ වෙනකොට හිතන්න ඉන්වර්ටර් ටයිප් ශීතකරණයක් ගන්න පුළුවන් වුණා කියලා. සාමාන්‍ය අඩු වැඩි වශයෙන් ගත්තාම ඔය ඩිෆ්‍රොස්ටිං ටයිප් ශීතකරණයට වඩා ෆ්‍රොස්ටිං ටයිප් එකේ ශීතකරණය එකම කම්ප්‍රෙසර් එක වැඩ කරාට මේ කාර්යක්ෂමතාවය වැඩි. මොකද ලොකු අයිස් කුට්ටි බැඳෙනකොට ඒ මේ තාපය පරිවර්තනය කිරීම ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැහැ, කාර්යක්ෂම නැහැ. එතකොට මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් ෆ්‍රොස්ටිං ටයිප් ශීතකරණයක වැඩිපුර වොටේජ් එකක් ක්‍රියාත්මක වෙනවා. වැඩිපුර මේ විදුලිය ඇද ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ දල වශයෙන් සාමාන්‍යයෙන් වොට් 90ක් වගේ ගන්නකොට මේ ෆ්‍රොස්ටිං ටයිප් ශීතකරණයක් වොට් 60කට විතර සාමාන්‍ය ඩිෆ්‍රොස්ටිං එකක් වැඩ කරනවා කියලා. දැන් ඉන්වර්ටර් ටයිප් එක අර කියපු කාරණාවෙන්ද වොට් 30ක් විතර ගන්න. දැන් මේක මාසය සාමාන්‍ය දවසක අපි ගත්තොත් සාමාන්‍යයෙන් එහෙමනම් ඉන්වර්ටර් එකක් පාවිච්චි කරන්නේ යුනිට් 1යි. ඩිෆ්‍රොස්ටිං ටයිප් එකක් පාවිච්චි කරන්නේ යුනිට් 1.5යි. ෆ්‍රොස්ටිං ටයිප් එකක් පාවිච්චි කරන්නේ යුනිට් සාමාන්‍යයෙන් 2ක් විතර. ඉතින් මේක මාසයක අනුව ගත්තාම අපිට මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ හිතන්න අවුරුදු 15ක විතර සර්විස් ලයිෆ් එකක් මේ ශීතකරණ තුනටම තිබුණා කියලා. හිතන්න දැන් තියෙන අලුත්ම මිල සූත්‍රය අනුව ඔයගොල්ලෝ දන්නවා මේ ක්‍රමවේදය අනුව ස්කීම් එක අනුව දැන් සාමාන්‍ය රුපියල් 42ක් විතර වෙනවා යුනිට් එක සාමාන්‍ය භාවිතාවේ. එතකොට ඔයගලන්ට පැහැදිලිද අවුරුදු 15ක සර්විස් ලයිෆ් එකක සාමාන්‍යයෙන් ෆ්‍රොස්ටිං ටයිප් එකේ ශීතකරණයක් අපි අඩුම මුදලට ගත්තට ඔයගලන්ට පේනවා 4,50,000ක් විතර ඔපරේෂන් කොස්ට් එක විතර ගිහිල්ලා තියෙනවා භාවිතාව සඳහා මුදල. එතකොට සාමාන්‍යයෙන් 3,50,000ක් විතර තමයි ඩිෆ්‍රොස්ටිං එකට යන්නේ. නමුත් ඉන්වර්ටර් ටයිප් එකද යන්නේ 2,30,000ක් විතර. එහෙනම් අවසානයේ භාවිතයත් සහ මුල් මුදලත් කියන දෙකම එකට එකතු කරාම ඔයගලන්ට පැහැදිලිවම තියෙනවා ඉන්වර්ටර් ටයිප් ශීතකරණයකට අපි මුදල් මුලින් ආයෝජනය කරන එක ඇත්තටම වටිනවා. මොකද මේ විදුලි බිල සමග කතා කරනකොට මොකද දීර්ඝ කාලීන ගත්තාම විද්‍යුතීය පිරිමැසුම් දායක උපකරණයක් විශේෂයෙන්ම ෆ්‍රිජ් එක භාවිතා කිරීම ඉතාම වැදගත් අපිට ඇත්තටම අඩු ලයිට් බිලක් ලබා ගැනීමට අවශ්‍ය නම් මගේ ජීවිතේ මම ගත්ත ඉතාම හොඳ තීරණයක් තමයි ඉන්වර්ටර් ටයිප් ශීතකරණයකට ආයෝජනය කිරීම මුලින් මුදලක් අපිට වැඩිපුර ගෙවන්න ගියාම සාමාන්‍යයෙන් අවුරුදු 2-3ක් ගියාම ඒ මුදල රිකවර් වෙනවා අනිත් ඔප්ෂන්ස් එක්ක බලනකොට ඒ වගේම බොහොම ජෙනරල් ලේව ටිකක් කියන්න ඕනේ ඒක තමයි බිත්තිය සහ ශීතකරණයේ අතර තියෙන දුර ප්‍රමාණය ටිකක් සාමාන්‍යයෙන් අඩියක් හෝ අඩියකමාරක් ප්‍රමාණයකට ලබා ගැනීමත් කෙලින්ම මේ ශීතකරණයේ පිටිපැස්සට මේ ආලෝකයේ හරි තාපයේ හරි ලිපක් වගේ දෙයකින් එන තාපයේ හරි ඒ වගේම උණුසුම් වායු ධාරාවන් නොගැටෙන විදියට තිබීමත් හරි වැදගත්. මොකද මේ පිටිපස්ස කොටසේ තමයි මේක රේඩියේට් වෙන්නේ හීට් එක එළියට. ඇතුලෙන් ගන්න තාපය එළියට මේ සංවහන ධාරා විදියට එළියට මේ යන්නේ මෙන්න මේ කොටසේ. ඉතින් ඒක හරි වැදගත්. ඒ වගේම අපි දන්නවා මේක සීල් වෙන්නේ මේ වගේ රබර් බීඩින්ග්ස් වලින්. ඒ රබර් බීඩින්ග්ස් ඇවිල්ලා හොඳට තිබීමත් ඒවා හොඳින් මේ සම්බන්ධ වීමත් අතිශය වැදගත්. විශේෂයෙන්ම මේ කොන් වල ඔයගොල්ලෝ දන්නවා කාලයත් එක්ක මොනවා හරි ඩෙබ්‍රිස් වගේ බැඳුනොත් ඒකේ efficient නැති වෙන්න පුළුවන්. ඉතින් ඒවා බලලා සුද්ධ කරගන්න. ඉතින් මේවා සාමාන්‍ය දේවල් අපිට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. දැන් ගොඩාක් දෙනෙක් අතින් වැරද්දක් වෙන සහ විදුලි බිලට ගොඩාක් බලපාන්න පුළුවන් උපකරණයක් තමයි රයිස් කුකර් එක කියලා කියන්නේ. ඉතින් ඒක ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම මේ රයිස් කුකර් එක ගොඩාක් දෙනෙක් කරන වැරද්දක් තමයි තමුන්ට අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා විශාල රයිස් කුකර් එකක් පාවිච්චි කිරීම. දැන් අපි දන්නවා රයිස් කුකර්ස් විවිධ වර්ග තියෙනවා. ඒ කියන්නේ විවිධ ප්‍රමාණ වලින් තියෙනවා. ලීටර් 1.5 ලීටර් 2 ඊට පස්සේ ලීටර් 3 4 ඔය විදිහට තියෙනවා. සාමාන්‍යයෙන් වීලින් වීල මේ රයිස් කුකර්ල පාවිච්චි කරනවා නම් 4 දිනක් වගේ ඉන්න පවුලකට සාමාන්‍ය ලීටර් 1.5 ප්‍රමාණවත්. නමුත් ගොඩක් වෙලාවට මොකද කරන්නේ ගොඩක් අය වැඩි ලීටර් ප්‍රමාණයකින් දින රයිස් කුකර්ස් වලට යනවා. ඉතින් මේක දිගින් දිගටම පාවිච්චි වෙන උපකරණයක්. ඉතින් මේ සමස්ත වශයෙන් ගත්තාම මේකෙන් සිද්ධ වෙන ශක්ති හානිය ගොඩාක් වැඩි. ඒක ලොකු වැරද්දක් අපි කරන. මොකද මේක හයි වොටේජ් එකක් ගන්න ඇප්ලයන්ස් එකක් නිසා. ඊළඟට තව වැදගත් දෙයක් තමයි මේ සීලින් එක. දැන් අපි දන්නවා මේ වතුර රත් වෙනවා මේක ඇතුලේ තියෙන. එතකොට මේ වතුර escape steam එක escape වෙනවා නම් එළියට යනවා නම් එතකොට මේක efficiently සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හොඳ rice cookers වල මේ වගේ හොඳ seal එකක් ලබා ගන්න පුළුවන්. ඒ silicon මේ beading එකක් පාවිච්චි කරලා. ඉතින් ඒකත් වැදගත්. ඒක දීර්ඝ කාලීන භාවිතයේදී මේක efficient විදියට භාවිතාවේදී වැදගත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ තව වැදගත් කාරණාවක් තියෙනවා මේ keep warm කියන ෆන්ක්ෂන් එක. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් සමහර අය කැමති මේක දිගින් දිගටම රස්නෙන් තියාගන්න ඇතුලේ තියෙන බත් ඒ වගේම ශීත රටවල් වල ගත්තාම එහෙම අනිවාර්ය අවශ්‍යතාවයක් තියෙනවා. දැන් කෙනෙක්ට දැන් අපි දන්නවා මේ ගොඩක් මේ රයිස් කුකර්ස් වැඩ කරන්නේ කොහොමද? අපි මේක කුක් කරන්න අපි මේක ප්ලග් ඉන් කරායින් පස්සේ ඒක ඔටෝමැටිකලි තමයි කුක් ෆන්ක්ෂන් එකෙන් කීප් වෝම් ෆන්ක්ෂන් එකට යන්නේ. අපි ඒක එහෙම්මම තියන්න දුන්නොත් මොකද වෙන්නේ? මේක අර නැවත ඒ උෂ්ණත්වයේ ඒ ප්‍රමාණය යම් ප්‍රමාණයක තබා ගැනීම සඳහා හීටර් එක වැඩ කරන්න ක්‍රියාත්මක වෙන්න හෝ අඩු ප්‍රමාණයක තාපයක් ලබා දීම සිද්ධ වෙන්න පුළුවන්. එතකට මේක ඉතින් පොඩි වත් ප්‍රමාණයක් නම් තියෙන්නේ පැය ගාණක් එලෙස කිරීම එලෙස ක්‍රියාත්මක වීම ඇත්තටම අපේ විදුලි බිලට බොහොම නෙගටිව් විදිහට බලපාන්න පුළුවන්. ඉතින් ඒක නිසා සාමාන්‍ය කුක් කරායින් පස්සේ අනිවාර්යෙන් මේක ප්ලග් එකෙන් අයින් කරලා එහෙම නැත්නම් ස්විච් එක ඕෆ් කරලා තිබීම හරිය වැදගත්. මොකද එහෙම නැත්නම් ලොකු ලයිට් බිලක් එනවා මේ සඳහා. දැන් ගොඩාක් දෙනෙක් අහන දෙයක් තමයි සීලින් ෆෑන්ද එහෙම නැත්නම් පෙඩෙස්ටියල් ෆෑන්ද කියන කාරණාව ගොඩක් දෙනෙක්ට පැහැදිලි නැති දෙයක්. දැන් මේක හොඳින් තේරුම් ගන්න ඕන මේක කෙලින්ම අපේ විදුලි බිලට ගොඩක් බලපාන්න පුළුවන් කාරණාවක් නිසා ගොඩක් අය ෆෑන් භාවිතා කරනවා. දැන් මේ බලන්න මේ සීලින් ෆෑන් එකක් ගත්තාම මේ සාමාන්‍ය වශයෙන් විදුලි පරිභෝජනය කරන ප්‍රමාණය වශයෙන් ගත්තාම වොට් 15ත් වොට් 75ක් විතර අතර. ඊට අඩු වේගයකින් ක්‍රියාත්මක වෙනකොට වොට් 15කින් ඊට පස්සේ වේගෙම ක්‍රියාත්මක වෙනකොට වොට් 75ක්. සාමාන්‍යයෙන් පෙඩෙස්ටියල් ෆෑන් එකක් ගත්තාම පෙඩෙස්ටියල් ෆෑන් එකක් සාමාන්‍යයෙන් වොට් 25 ඉඳලා 50 වගේ වෙනකන් තමයි ඒ අඩු වැඩි වශයෙන් තීරණය වෙන්නේ. දැන් මේකයි කතාව. මේ සීලින් ෆෑන් එකක් ගත්තාම ඔයගොල්ලෝ දන්නවා තට්ටු තුනේ ඩිසයින් එකක් තියෙන්නේ. මේක ඉතාම කාර්යක්ෂම ඩිසයින් එකක්. දැන් සාමාන්‍ය වොට් 50ක් වගේ ගන්න අවස්ථාවක සීලින් ෆෑන් එකට පුළුවන් සම්පූර්ණයෙන්ම කාමරයක් මේක මේ එයාර් සර්කියුලේෂන් එක හොඳට කරන්න. ඊටාම කාර්යක්ෂම ඩිසයින් එකක් තමයි මේ තියෙන්නේ. ඒ වෙනුවට අපි පෙඩෙස්ට්‍රියල් ෆෑන් එකක් ගත්තාම වොට් 50ක වගේ මේ ප්‍රමාණයකින් මේක ක්‍රියාත්මක වෙනකොට මේකෙන් දෙන්න පුළුවන් සුළං ප්‍රවාහය ගොඩක් වැඩි. නමුත් අපි හැමෝම දන්නවා ඒ සුළුම් ප්‍රවාහය බොහොම සීමාකාරී ප්‍රදේශයකට පමණයි ගමන් කරන්නේ. ඒතකොට කාර්යක්ෂමතාවය අතින් ගත්තාම වොට් 50ක් යනකොට සීලින් ෆෑන් එකට සම්පූර්ණ කාමරයක්ම යම්කිසි මට්ටමකට එයා සර්කියුලේට් කරන්න පුළුවන් වෙනකොට වොට් 50ක් යනකොට පෙඩෙස්ට්‍රියල් ෆෑන් එකට පුළුවන් තාම කුඩා ප්‍රමාණයකට විතරයි ඒ සුළඟ ලබා දෙන්නේ. හැබැයි පෙඩෙස්ට්‍රියල් ෆෑන් එකෙන් ලබා දෙන සුළඟ වල ප්‍රවාහය ප්‍රමාණාත්මකව වැඩි, සුළං ධාරාව වැඩි. ඒක නිසා සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි මේ සීලින් ෆෑන් ගොඩක් එෆිෂන්ට් උනාට සීලින් ෆෑන් එකක් භාවිතා කරන්න ඕනේ මුළු කාමරයකම වගේ මේ මිනිස්සු ඉන්නකොට. ඒ කියන්නේ මේ මුළු කාමරයකම වගේ කට්ටිය ඉන්නවා නම් සීලින් ෆෑන් එකක් භාවිතා කරනකොට ඒක ඊටාම හොඳ විදිහට සර්කියුලේෂන් එකක් ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක්කෙනෙක්ට හෝ දෙන්නෙක්ට හෝ තුන් දෙනෙක්ට විතරක් නම් අපිට සුළං ප්‍රවාහය ලබා දෙන්නේ සාමාන්‍යයෙන් පෙඩෙස්ට්‍රියල් ෆෑන් එකක් භාවිතා කරලා අඩු කාර්යක්ෂමතාවය අඩු වොටේජ් වැලියු එකකින් අඩු ක්ෂමතාවයකින් යුතුව ඒ භාවිතා කිරීම සාමාන්‍ය වොට් 25ක වගේ ප්‍රමාණයකින් භාවිතා කිරීම වඩා සුවදායි සුළං ප්‍රවාහයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට කියන්නේ නම් කීප දෙනෙක්ට නම් ඉන්නේ පෙඩෙස්ට්‍රියල් ෆෑන් භාවිතා කරන්න ගොඩක් වෙලාවට මේක පාවිච්චි වෙන්නේ නිදා ගන්න වෙලාවනේ. ඒ වගේ වුණත් සාමාන්‍යයෙන් හොඳ දෙයක් තමයි කියනවා පෙඩෙස්ට්‍රියල් ෆෑන් භාවිතා කිරීම. ඉතින් ගොඩාක් විදිහට ඒ කියන්නේ මුළු කාමරයක්ම වගේ අපිට සර්කියුලේට් කරන්න ඕන නම් සීලින් ෆෑන් ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මේක ඊට වඩා එෆිෂන්ට්. ඒ වගේම වැදගත් දෙයක් තමයි මේ සීලින් ෆෑන් එක. දැන් මේකේ මට පෙන්වන්න ඕනකම තියෙනවා මේකේ මේ ඩිසයින් එක මම දැන් මේක හදලා තියෙන ඉම්ප්ලිමන්ට් කරලා තියෙන එකේ වැරද්දක්. මේ ෆෑන් එක ඔයගලන්ට පේනවා සීලින් එක සහ ෆෑන් එක අතර තියෙන දුර ප්‍රමාණය මීටර් 1.5ක් විතර. මේක මීට වඩා සාමාන්‍යයෙන් මීටර් 2.5ක් වගේ තියෙනකොට තමයි මේකේ එෆිෂන්සි එක ඉහළම මට්ටමකට එන්නේ. මොකද සුළං ප්‍රවාහය උඩින් ලබා ගැනීමේ හැකියාව කාර්යක්ෂමතාවය වැඩි. නමුත් අවාසනාවට ඒ වගේ මේ මොඩල් එකේ ඒ ලෙන්ත් එකවත් දීලා නැහැ. ඉතින් මේක ප්‍රශ්නයක් ඇත්තටම. මේක නිසා මේකේ එෆිෂන්සි එක අඩු වෙනවා. ඉතින් මේ වගේ කාරණාත් ගොඩක් වෙලාවට අපේ වෙළඳ පොලේ තියෙන මේ වගේ ෆෑන් වල අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කෙසේ වුණත් ඕක තමයි අපිට මූලික වශයෙන් තේරුම් ගන්න වෙන්නේ ෆෑන් සඳහා. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් ලයිටින් ගැන. අපි දන්නවා සාමාන්‍ය වෙළඳ පොලේ ලයිටින් සඳහා ඔප්ෂන්ස් 3ක් තියෙනවා. සාමාන්‍ය සූත්‍රිකා බල්බ, CFL බල්බ සහ LED බල්බ විදියට. දැන් අපිට එකම ආලෝක තත්ත්වය ලබා ගන්න අවශ්‍ය නැහැ. ඒ ආලෝක තත්ත්වය ලබා ගන්න අපිට සූත්‍රිකා බල්බ සහ CFL සහ LED වලින් අවශ්‍ය වන වොටේජ් ප්‍රමාණය වෙනස්. දැන් උදාහරණයක් විදියට දැන් සාමාන්‍යයෙන් කාමරයක වගේ ප්‍රමාණයක් අපිට එළිය කරගන්න අවශ්‍ය වෙනවා ලූමන්ස් 800ක් වගේ ප්‍රමාණයක්. ලූමන් 800ක් ගන්න අපි සූත්‍රිකා බල්බයක් භාවිතා කරනවා නම් වොට් 60ක් භාවිතා කරන්න ඕනේ. CFL බල්බයක් පාවිච්චි කරනවා නම් වොට් 14ක බල්බයක් පාවිච්චි කරන්න ඕනේ. නමුත් සාමාන්‍ය LED බල්බයක් පාවිච්චි කරනවා නම් වොට් 10ක් සාමාන්‍යයෙන් තියෙන වොට් 9 මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක අපිට බොහොම පැහැදිලි දැන් අපි ගොඩාක් දන්න දෙයක් මේ සාමාන්‍යයෙන් CFL සහ LED bulbs වලට යෑම ගොඩාක් එනර්ජි අතින් එහෙම නැත්නම් විදුලිය භාවිතා කිරීම අතින් අපිට වාසිදායක සහ පිළිවෙසුම්දායක වෙනවා. දැන් මේක බලමු අපි මුදල් වශයෙන් ගත්තාම කොහොමද කියලා. හිතන්න අපේ කාමරයක මේ වගේ ස්ථානයක් අපිට එළිය කරගන්න ඕනේ. අපි මේ සඳහා ලූමන් 800ක් ගන්න අපි 60 watt සූත්‍රිකා බල්බයක් පාවිච්චි කරා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් 9 watt LED බල්බ එකක් පාවිච්චි කරන්න. දැන් සාමාන්‍ය සූත්‍රිකා බල්බය රුපියල් 350ක් වෙනවා. දැන් 9 watt බල්බ එකක් රුපියල් 17 1200ක් අතර වෙනවා. සාමාන්‍යයෙන් හොඳ කල්පවතින බ්‍රෑන්ඩ් එකක්. දැන් 60 watt බල්බ එකක් හිතන්න සාමාන්‍යයෙන් දවසකට පැය 6ක් විතර භාවිතා වුණොත් මාසෙකට සාමාන්‍ය යුනිට් 11ක් විතර යද්දී වොට් 9 එකක් යන්නේ සාමාන්‍යයෙන් යුනිට් 1.7යි. ඉතින් මේක හොඳම අවස්ථාව ඔයගලන්ට පේනවා කීප ගුණයක් මෙහි තියෙන මේ කාර්යක්ෂමතාවයේ වැඩි LED බල්බ් එක. ඉතින් සාමාන්‍යයෙන් රුපියල් 42ක් අපි යුනිට් එකකට හිතුවොත් සාමාන්‍ය රේට් එක 60 watt bulb එකක් පාවිච්චි කරලා රුපියල් 450ක් විතරක්. ඒකේ ගන්න මුදලටත් වඩා වැඩිපුර මුදලක් සාමාන්‍යයෙන් සූත්‍රිකා බල්බ් එකට යනකොට රුපියල් 70ක් වගේ මුදලක් තමයි LED බල්බ් එකට යන්නේ. ඉතින් ඔයගලන්ට පැහැදිලිවම පේනවා මේකේ මූලික වශයෙන් අපි දාන්න ඕනේ වියදම වශයෙන් ගත්තාම LED බල්බ් එකක මුදල වැඩි වුණාට සාමාන්‍ය මාස දෙකක් හෝ තුනක් යනකොට ඒ වියදමට වඩා ඇත්තටම වැඩි වියදමක් යනවා බල්බ් එක පාවිච්චි කරන්න. ඉතින් දීර්ඝකාලීනව ගත්තාම මේ කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන්ද කියන එකෙත් මේක හරි වැදගත්. දැන් සාමාන්‍ය 9 watt බල්බ් එකක් අපි කියන LED බල්බ් එකක් පාවිච්චි කරන්න පුළුවන් මේ පැය 30000ක් විතර. එimhe තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ වගේම වොරන්ටි එකකුත් ලැබෙනවා. නමුත් අපි දන්නවා සූත්‍රිකා බල්බ් එකක් පැය 1000ක් විතර තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ සියලු අතින් ගත්තාම සාමාන්‍ය දෙයකට පවා, ඒ කියන්නේ සාමාන්‍ය එළියට තියෙන ලයිට් එකකට පවා අපිට පුළුවන් නම් පාවිච්චි කරන්නේ LED ලයිට් එකක් අඩු වොල්ටේජ් එක ප්‍රමාණයෙන්. හරි ඒක කාර්යක්ෂමතාවයේ අතින් ඒ වගේම විදුලි පිරිමැසුම අතින් ගත්තාම අපිට වැඩි වාසියක් අත් කර දෙන. පුද්ගලිකව මම සියලුම ලයිට්ස් පාවිච්චි කරන්නේ මේ LED ලයිට්ස්. ඉතින් ඒකෙන් ලොකු වාසියක් මට ගන්න හැකියාව තිබුණා. දැන් අපි ගොඩාක් දෙනෙක් අතර දැනුවත්භාවයේ අඩු ඒ වුණාට විදුලි බිල වැඩි වීම සඳහා බලපාන වැදගත් කාරණාවක් තමයි මම දැන් කතා කරන්න යන්නේ. ඒක තමයි අපි මේ කියන parasitic losses එහෙම නැත්නම් vampire losses කියන විදුලි බිල වැඩි වීම සඳහා හේතු වෙන කාරණාව. දැන් අපි දන්න දෙයක් තමයි ගොඩාක් වෙලාවට නූතන නිවෙස්වල භාවිතා වෙන ස්මාර්ට් ඩිවයිසස්. එහෙම නේද? සූරු ද්‍රව්‍ය කියන්නේ දැන් ස්මාර්ට් TVs භාවිතා වෙනවා. ඒතර ලැප්ටොප් කම්පියුටර්ස් භාවිතා වෙනවා. ඊට පස්සේ ස්මාර්ට් ස්පීකර්ස් පාවිච්චි වෙනවා. Wi-Fi රවුටර් එකක් ගොඩක් වෙලාවට තියෙනවා. CCTV setup එකක් තියෙනවා නම් DVR එකක් digital video recorder එකක් භාවිතා වෙනවා. මේ සියලුම උපකරණ ඒ සාමාන්‍යයෙන් භාවිතා නොකරන අවස්ථාවක උනත් ඒකට හැකියාව තියෙනවා විදුලිය මේ පද්ධතියෙන් ගන්න. හරි දැන් මේවා සුළු ප්‍රමාණ වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ප්‍රමාණාත්මක මම ඒක කියන්නම් කොච්චර ප්‍රමාණ වශයෙන්ද කියලා සුළු ප්‍රමාණ වෙන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලීනව මාසයක් වගේ කාලයක් මේ විදිහට දිගින් දිගටම භාවිතා කරනකොට මොකද වෙන්නේ? එය වැඩි යුනිට් ගණනකට අවසානයේදී පරිවර්තනය වෙනවා. ඒතර ස්මාර්ට් ඩිවයිසස් පොඩි ගාණක් දිගටම භාවිතා වීම නිසා මොකද වෙන්නේ? ඒ විදිහට විදුලි බිල වැඩි වෙන්න පුළුවන්. පුංචි උදාහරණ කිහිපයක් බලමු. වගේ වැම්පයර් ලොසස් ටිකක් මම පෙන්නන්න. දැන් බලන්න ටීවී එක වැඩ නොකරන අවස්ථාවවලදී ස්ටෑන්ඩ් බයි මෝඩ් එකේ තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඩිජිටල් සෙටප් එකක් තියෙනවා නම් ටීවී සෙටප් එකක් තියෙනවා නම් ඒක ස්ටෑන්ඩ් බයි තියෙන්න ඕනේ. ටෙලිෆෝන් එක තියෙන්න ඕනේ. Wi-Fi රවුටර් එක තියෙන්න. ස්මාර්ට් චාර්ජර් එකක් පාවිච්චි කරනවා නම් ඒක ස්ටෑන්ඩ් බයි තියෙන්න ඕනේ. හීටර් එකක් පාවිච්චි කරනවා නම් ඒක ස්ටෑන්ඩ් බයි තියෙන්න පුළුවන්. දැන් මේවා මේ විදිහට ස්ටෑන්ඩ් බයි මෝඩ් එකේ තියෙනකොට මොකද වෙන්නේ? සෑම විටම විදුලිය ලබා ගන්නවා. දැන් සාමාන්‍ය ටීවී එකත් වොට් එකක් 5ක් අතර විතර ගන්නවා. Wi-Fi රවුටර් එකත් එකක් 5ක් විතර ගන්නවා. මේක ටෙලිෆෝන් එකක් ගත්තාම එකක් 3ක් අතර ප්‍රමාණයක් ගන්නවා. දැන් මේ DVR වල මේක DVR ගන්න නෙමෙයි. ඩිජිටල් වීඩියෝ රෙකෝඩර් එක වොට් 10ක් 20ක් විතර අතර ප්‍රමාණයක් ගන්නවා. හීටර් එකක් එකක් 5ක් අතර ගන්නවා ස්ටෑන්ඩ් බයි තියෙනකොට. ඒ වගේම චාර්ජර් එකක් ඒකේ තියෙන ඩිසයින් එක අනුව 0.1ත් අතර වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ යුනිට්ස් අපි පාවිච්චි කරන්නේ නැත්නම් අපි කරන්න ඕනේ සෑම විටම ඒක මේන් එකෙන් ඩිස්කනෙක්ට් කරලා තියෙන්න ඕනේ. ඉතින් මේක හරි වැදගත් දෙයක් කරන්න. නමුත් සමහර අවස්ථාවල තියෙන ප්‍රශ්නයක් තමයි අපිට ගොඩක් හැම එකම මේ වගේ එකින් එක ස්විච් ඔන් කරන්නයි ඕෆ් කරන්නයි අමාරුයි. මේක ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඒක නිසා මේක සිද්ධ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් මේ වගේ අවස්ථාවල අපිට කරන්න පුළුවන් දෙයක් තමයි අපිට පුළුවන් මේ වගේ power extension cord එකක් එහෙම නැත්නම් power strip එකක් පාවිච්චි කරන්න. ඒතකොට මේකේ මේ point එක අපිට එක terminal එකකට සම්බන්ධ කරලා ඊටු සේරම ඒ plugs ඇවිල්ලා මේකට connect කරලා තියන්න පුළුවන්. ඒතර අපිට අවශ්‍ය නොවන අවස්ථාවේදී මේක ටක් ගාලා මේක ඉන්ඩිවිජුවලි අපිට ස්විච් ඔන් ඇන් ඕෆ් කරලා පාවිච්චි කරන්න පුළුවන්. සමහර ඒ වගේ තියෙනවා මේන් ස්විච් එක. ඒතර පවර් ස්ට්‍රිප් එකේ. දැන් මේකේ නම් එහෙම නැහැ. මේ අපිට පුළුවන් ඒක ටර්න් ඔන් හරි ඕෆ් හරි කරලා රෑට වගේ අවස්ථාව පාවිච්චි කරන්න නැති වෙලාවක මේක නින්දට යන්න. එතකොට දැන් මේ මම නම් මේක ඉන්ඩිවිජුවලි පාවිච්චි කරන්නේ නැහැ. මොකද මම පුරුද්දක් විදිහට හවස මේ මේක දැන් නිදා ගන්න යනකොට මේ ටික ඕෆ් කරලා තමයි යන්නේ. ඉතින් එක්කෝ අපිට මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ වැම්පයර් ලොසස් ගැන මීට වඩා කල්පනාකාරීව වැඩ කරන්න පුළුවන්. අපේ මේ කතා බය 4 වෙනි කොටසේ යම් මම හිතන විදිහට මේක තමයි ඊටාම වැදගත්ම කොටස මේ විදුලි බිල පරිමසාගෙන ක්‍රියාත්මක වීම සඳහා මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි ඕනෙම කළමනාකරණයක් කිරීම සඳහා ඕනෙම දෙයක් කළමනාකරණය කිරීම සඳහා අපිට යම්කිසි මිනුමක් අවශ්‍යයි අපේ ක්‍රියාත්මක වීම කොහොමද කියලා දැනගන්න. ඒ කියන්නේ දැන් අපි මේ අවස්ථාව වශයෙන් ගත්තොත් අපි සාමාන්‍ය මාසේ වැඩ කරගෙන යනකොට අපි දැනගන්න ඕනේ අපි මේ පරිභෝජනය කිරීම අතින් අපේ தත්ත්වය කොහොමද කියන එක දවස් වලට අනුව. දැන් මේක අපිට කරන්න පුළුවන් ඉතාලම සරලව අපේ මීටරේ භාවිතා කරලා. ඉතින් අවාසනාවකට බොහෝ දෙනෙක් මේ ගැන ලොකු උනන්දුවක් නැහැ. මම කියන්නම් ප්‍රායෝගිකව මෙහෙම කරන විදිය. දැන් සාමාන්‍යයෙන් අපිට ලයිට් බිල ආපුවායින් පස්සේ ඒ මහත්මයා එක ගෙනත් දුන්නායින් පස්සේ අපි මොකද කරන්නේ? ගොඩාක් වෙලාවට ඒ මොහොතේම ගිහිල්ලා ඒ ලබා ගන්න කෙනා ගිහිල්ලා මේ මීටර එකේ නම්බර් එකේ තියෙන මේ පාට අංකයේ එහෙම නැත්නම් මීටර එකම අපි ෆොටෝ එකක් ගන්නවා. ෆොටෝ එකක් අරගෙන අපි දෙන්නටම අපි WhatsApp කරගන්නවා. හරි? ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නවා මාසයක පටන් ගන්නකොට යුනිට්ස් ගන්න කීයද කියලා. ඊට පස්සේ ඔය යන්නේන වෙලාවකට සාමාන්‍ය මාසේ මැද අග වගේ වෙනකොට අපි ඉතින් මීටරේ ඔය යන අතර මේක ඔළුවේ තියන් ඉන්නම් බැලෙනවනේ. එතකොට අපිට අදහසක් එනවා අපි කොහොමද විදුලි පරිභෝජනය ගැන වැඩිද අඩුද කියන එක. අර WhatsApp message එක අපිට ටග් ගාලා බලන්න පුළුවන්. ඉතින් මෙතකොට මොකද වෙන්නේ? අපි සාමාන්‍යව මේක අපේ මානසික ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක මහා අමාරු දෙයක් නෙමෙයි. ඉතින් මේක හිතලා පුරුද්දක් විදිහට මේක කරොත් ඊටාම පහසුයි. ඉතින් මේක ඊටාම වැදගත්. මේ වගේ අපි කියනවා මේ පිරිවැසුම් දායක විදියට විදුලිය භාවිතා කරන්න අපේ පරිභෝජනය කොහොමද කියලා දැන ගැනීම සඳහා. ඉතින් මේක හරිය වැදගත්. අර කාරණා හතරටත් වඩා ඇත්තටම මේක වැදගත්. මොකද මේක ඔළුවට වැටුනාම සාමාන්‍යයෙන් මේක කන්ට්‍රෝල් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් අද අපේ වැඩසටහන උපමනයි. මම හිතනවා ඔයගොල්ලෝ යමක් මේ වැඩසටහනෙන් ගන්න ඇති කියලා. විශේෂයෙන්ම මේ විදුලිය පිරිමැසුම් දායක විදියට භාවිතා කිරීම සඳහා. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් කියන්න මීට වඩා වැඩිපුර ඔයගොල්ලෝ දෙයක් භාවිතා කරනවා නම් ඒකත් පල්ලෙහා සටහන් කරලා තියන්න. බොහෝ දෙනෙක්ට මේක වැදගත් වෙයි. දහස් ගණනක් මේ වීඩියෝ එක බලන හින්දා ඔයගොල්ලන්ගේ අදහස් ෂෙයා කරගන්න පුළුවන් නිසා. ඉතින් මේ වගේ නැවතත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් සමග සම්බන්ධ වුණාට.